මේ වෙද්දි ඊශ්‍රායලින් මතුවෙන මේ කාරණය කොයි විදිහටද ලෝකෙ අර්ථකථනය කරන්න කියන දේ හොම පැහැදිලි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මළසිරුරු 300ක් එක තැනක තිබිලා හම්බ වෙනවා. දකුණු ගාසා තීරයේ කාන්යුනුස් ප්‍රදේශයේ මේ වෙද්දි සිවිල් වැසියන් නැත්තම් මෙහි මෙහෙයුම් කටයුතු සිදු කර ලබන වර්කර්ස්ලා කියන කතාව තමයි. ඊශ්‍රායල් හමුදාවන් එහෙන් ඉවත් වුණාගෙන් පස්සේ දැන් මේ ප්‍රදේශයේ අම්මාකාරයක සුද්ධ පවිත්‍ර කිරීම කරනකොට ඔවුන්ට හම්බ වෙනවා මේ කියන මළසිරුරු. කර්නල් යාමින් අබු සුලෙයිමාන් ඔහු තමයි අධ්‍යක්ෂ සිවිල් ඩිෆෙන්ස් ඛාන් යුනුස් ප්‍රදේශයේ CNN එකට කියනවා Today 73 bodies were recovered. අපිට අද මළසිරුරු 73ක් හම්බුණා. ඒ අනුව කෝට් යාඩ් එකේ මේ නසර් මෙඩිකල් කම්ප්ලෙක්ස් එකේ කෝට් යාඩ් එකේ තිබිලා තමයි හම්බෙන්නේ. දැන් සමස්තය 283ක් total number 283 දක්වා වැඩි වෙලා තියෙනවා. සුලෙමාන් කියන විදිහට සමහර මළසිරුරු වල අත් කකුල් බැඳලා තිබුණා. ඒ වගේම තමයි යම් ආකාරයක පීඩාවට ප්‍රහාරයට ලක් වී ඇති බවට ඇතැම් මේ වගේ පේන්න තිබුණා. අපි දන්නේ නැහැ ඔවුන් පන පිටින් මරා දැම්මාද නැත්නම් පන පිටින් ඔවුන් එල්ලා මරුවාද. ගොඩක් සිරුරු යම් ආකාරයක විකෘතිමය තත්ත්වයක තමයි තිබෙන්නේ. CNN එක තාමත් හැකියාව ලැබිලා නැහැ මේ සුලේමාන්ගේ ප්‍රකාශය පිළිබඳව නිල වාර්තාව තහවුරු කරන්න. කොහොම වුණත් මේ පිළිබඳ දැන් IDF එක මොකද්ද කියන්නේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේක සමූහ මිනිවල. මේ සමූහ මිනිවල රෝහල ආශ්‍රිතව ඇති වුණු සමූහ මිනිවලේ DNA පරීක්ෂා කිරීම සඳහා දැන් මේ වෙද්දි කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. ඒ අනුව දැන් මේ තත්ත්වය තාමත් බරපතල මාතෘකාවක් මේ යුද්ධය ඇතුළේ නිර්මාණය කරමින් තිබෙනවා. කාන්යුනු සිවිල් ඩිෆෙන්ස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ එහි ප්‍රධානී මෙහෙයුම් ආරම්භ කළ තිබෙනවා රයිට් සකර් රෝ CNN එකට කියනවා තවත් 400ක් පුද්ගලයෝ අත් මේ වෙද්දි අතුරුදන් වෙලා තිබෙනවා. They had been reburied the bodies another 400 missing people after the Israel military left on April 7th. 7 වෙනිදා අප්‍රේල් 7 වෙනිදා ඊශ්‍රායල් හමුදාවන් මේ භූමියෙන් ඉවත් වෙනකොට තවත් පුද්ගලින් 400ක් අතුරුදන් වෙලා හිටනවා. ඉතින් මේ තත්ත්වය උඩ මොකද්ද මෙතන සිද්ධ වුණේ කියන කාරණය බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. මේ වෙද්දි පවුල්වල උදවිය ඇවිල්ලා මේ මළසිරුරු පරීක්ෂා කිරීම සඳහා ඉල්ලීම් කරනු ලබනවා. විශේෂයෙන්ම ඊශ්‍රායල් හමුදා මෙතනින් ඉවත් වුණාගෙන් පස්සේ මේ මළසිරුරු මෙතනින් මතු වෙනකොට මේ අය කොයි විදිහටද මැරුණේ කියන ප්‍රශ්නය දැන් මතු වෙමින් තිබෙනවා. IDF එක was using DNA test to determine මේ DNA පරීක්ෂණ කළා. දැන් මේ පිළිබඳ අනන්‍යතාවන් තහවුරු කරගන්න තමයි උත්සාහ දරමින් ඉන්නේ. ඉතින් සියලුම මළසිරුරු එක වලක තමයි දාලා තිබුණේ. එක් පුද්ගලෙක් ප්‍රකාශ කරනවා the was yet to find the body of his 21 year old son who was killed in January. තමන්ගේ අවුරුදු 21ක් වයසෙදි දරුවාගේ මළසිරුර හොයමින් ඉන්න ඔහු ජනවාරිවලදී ඝාතනය කර තිබුණේ. මට තාමත් ඒක හම්බුනේ නැහැ. අපිට ඔහුව ආදාහනය කරන්න ඕනේ. අපිට ඔහු හොයාගන්න විදිහක් නැහැ. අපිට අවශ්‍යයි ඔහුට ගෞරවාන්විත මරණයක් අත්පත් කර දෙන්න. තවත් පුද්ගලෙක් කියන ඔහුගේ සහෝදරයා ජනවාරි මාසයේදී මරා දැමුවා. මම බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. මම ඇවිත් තිනවා මේ රෝහලට. ගෙවුණු සති දෙකේදීම මම ඇවිල්ලා තියෙනවා. මම ඔහුගේ මළසිරුර තාමත් හොයනවා. මට හම්බ වෙලා නැහැ. ඉතින් මේ තත්වයන් එක්ක ගත් විටදී මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ, කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියන කාරණේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය උඩ බොහෝ දෙනෙකුගේ කතා මේ වෙදි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන්ගේ කෝණවලට අනුව අර්ථකථනය දැක්වීම පිළිබඳ have dug out the dead bodies out they switched them she had her uncle's wife buried at the same hour. මේ වෙද්දි එකිනෙකාගේ කතා එකට ගලපලා ගත්තහම මෙතන මොකක් හරි නොපෙනෙන කතාවක් සිද්ධ වී ඇති බවට යම් ආකාරයක සාධ්‍ය සාක්ෂි මතුවෙමින් තියෙනවා. ඉතින් IDF එක ප්‍රකාශ කරනවා ඔවුන් මළසිරු බොහෝ ප්‍රමාණයක් ගාසා තීරයෙන් ඉවත් කරා. දැන් ඒ වගේ DNA ටෙස්ට් කරන්නට ඕනේ. ඒ අනුව ඒවා පාදක කරගෙන DNA ටෙස්ට් වලින් පස්සේ අයිතිකරුවන්ට මළසිරු ලබා දීම සඳහා කටයුතු කරනවා කියන කාරණය. දැන් මේ නසර් මෙඩිකල් කම්ප්ලෙක්ස් එක ගත්තහම ජනවාරි පෙබරවාරි තමයි මෙහි ඉතාමත් සංකීර්ණ ආකාරයේ යුද තත්ත්වයන් ඇති වුණා. CNN මාධ්‍ය වාර්තා කරන ආකාරයට දැන් මේ මිහිදන් කරන ලද මළසිරු බොහෝමයක් සෙමෙට්‍රි වලට යන්නට නොහැකි වීම නිසා යම් ආකාරයකින් తాවකාලික වලදම් වේවාද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.
කොහොමුණත් දැන් මෙතන මලසිරු ගොන්නක් තියෙනවා. මේවා කොහෙන්ද කොහොමද උනේ කියන කාරණය පිළිබඳ සොයා බැලීමක් සිදු කළ යුතුව තිබෙනවා. එය තමයි පැහැදිලිවම සිදු කළ යුතු කාරණය බවට පත්වන්නේ මෙවැනි ප්‍රශ්න තවදුරටත් සමාජය තුළ නිර්මාණය වීම වළක්වා ගන්න.